සදුසාදුुසාදුු නමස්කාරවේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරනයමි නමස්කාරවේවා දම්රුවෙන් සැමදාසදහම් සරනයමි නමස්කාරවේවා සංගරුවනට සැමදාමහා සංග සරනයමි නමස්කාරවේවා නොරනට සැමදාතිසාසාරනයමින් සාධුසාදුසාදු අපගේ ගුරුදේොත්තම පරම්පෝජනීය කල්්‍යානමිත්‍ර පින්වත් ලොකු සාමින් වහන්සේට අප හැම දෙනාගේ නමස්කාරය වේවාසාදු සාදුසා මහා සංගරත්නින් අවසරයි ස්්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්න්නොත්නී අපි අද දවසේ බුදුරජාණන් වහන්සේ විසින් අපිට මහා කරුණාවෙන් කෙල් දුන්න උතුම් මෛත්‍රී භාවනාව පුරදු කරගන්නා කාරී තම ඉගෙන ගන්නේ. ඉතින් අපි ඒ දවසේ මෛත්‍රී භාවනාව සම්බන්ධුව මෛත්‍රී භාවනාව පිළිබඳුව ඉතාමත් සුන්දරූ දේශනාවක් ඉගෙන ගත්තා. සුන්දර වූ ධර්ම දේශනාවකට සවන්දුන්නා. එෙකොට ඒ ඒ කාලයේ මෛත්‍රී භාවනාව සම්බන්ධෝබ හොඳ අවබෝධයක් ලබාගන්න ඇති මෛත්‍රී භාවනාව කියැනීම කක්ද මෛත්‍රී භාවනාවේ ආනිසංසමොනවද, මෛත්‍රී භාවනාව බුදුරජාණන් වහන්සේ කොහොම අපිට පුරුදු කරන්න කියල දුන්නේ කිය නාකාරය ඔබ ඉගෙන ගත්තා. එතකොට පින්වත්න්නේ ඔබ දැන ගත්තා, මෛත්‍රී භාවනාව පුරුදු කරන කෙනාට ලැබෙන ආනිසංසමනවද. ඒ වගේම බුදුරජාණන් වහන්සේ බෝසතාාණන් වහන්සේව වැඩඉන්නකොට. බෝසත් අවදේ මෛත්‍රී භාවනාව පුරුදු කරලා ලබපු සැපවිපාක. ුදුරජන්හන්සේ අපට කියල දුන්නා. ඒ පිළි බඳ ඔබ හොඳට ඉගෙන ගත්තා. තින් පින්ුවත්න අද දවසේ අපි ඉගෙනගන්නවා කොහොමද මේ ම්‍ර මෛත්‍රිය කියල කියන්න එතුකොටට තමාටත් අන්න අයට අත් මිතුරු බව පුරුදු කිරීම මිත්‍රත්වය පුරුදු කිරීම. තමාට යහපත පිණිසතුන් අන්න අයට යහපත පිණිසතුන් මිත්‍රත්වය පුරදු කිීම තමයි මෛත්‍රිය. පැතිරිවීම කියලා බුදුරජන් වහන්සේ අපට කියල දුන්නේ. ත අපි අද ඉගෙන ගන්නවා කොහොමද අපි ප්‍රායෝගිකව අපේ ජීවිතය තුළ මේ මෛත්‍රී භාවනාව පුරදු කරගන්නේ කියන කාරණවද අපි ඉගෙන ගන්නවා එතකට පින්වත්න්නේ මෛත්‍රිය පුරුදු කරන කියෙනා පළමුම මෛත්‍රී පුරුදු කරන්නේ කාටද තමාට එතකොට තමාගේ යහපතයා හදා ගන්නවා කට තමාට මෛත්‍රී පුරදු කරන කියෙනා තමාට මෙත් සිත වඩන කියෙනා තමාතින් අයහපත් දෙයක් සිද්ධ වෙයිද. තමාති එතකොට තමාට අයාපත පිණිස පවතින දෙයක් එයා කර ගන්නේයාට. එතකොට අන්නටත්්‍යයා මෙස් සිත වඩවා. එතකොට අන්නට අයාපත පිස පවතින දෙයක්ය කරයිද. අන්නට අයපත පිණිස පවතින දෙයකුත්ත යාතින් සිද්ධ වෙන්නේ න්නේෑ. ඔබ තියනවා රජ කාය සූත්‍රී බදුරජන් වහන්සසි දේශනා කරනවා. යම් කෙනෙක් චෝටිකාලින්ඳලා එකනි පුංචි අවිදිී. බාතුවර නවදීදලා මෙස්සිත පුරදු කරනවනම් ඒකනාතිං තමාටත් අන්නයටත් අ අයහපත පිණිස පවතින මේ කරම සකස්වෙෙන් නෑ කියනවා. ක්‍රියාවන් සිද්ධ වෙන්නේ නෑ. ඇයිඒ. තමාටත් මිතුරු බවපතුරවනවා අන්නයටත් මිත්‍රත්වේ පතුරුවන කෙනෙ එකෙදකොටත් තමාගත් අන්න අග අයහපත කැමැතිවෙන කෙනෙක්නු නෙවේය. ඒ නිසා මෛත්‍රී භාවනාව තමාටත් ජාපත පිණිස පවතිනවා අන්නටත් ජාපත පිණිස පවතිෙනවා. පින්වත්නේ අපි නිතර අහල තියන බුද දේශනාවත් තියෙනවා සමාරිටට හොඳට කටපාඩු තැතිය දේශනාවම කදද කරණය මෙෙත්ත සූත්‍රයේ. මේ සත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ මෙස්සිත පතුරවන ආකාරය. කරණීය මත්ත මෙත්්සිත පුරුදුකරන ආකාරය මනාකොට කියල දුන්න. මේ බුදු දේශනාාව බුදුරජණන් වහන්සේ කියල දෙනවා. මෛත්‍රී භාවනාව පුරුදු කරන කෙනා නිවන අරමුණු කරගෙන මෙන්න මේ කියන ගුණ තුළ පිහිටලා. මෙන්න මේ විදිහිට මෙච්චිත වඩන්න. කළ හරී ලස්සන්ට කියල දෙනවා. බුදුරජන් වහසේ දේශනා කරනවා. හරණය මත්ත කුසලේන යන්තන් සන්තම් පදන් අි සමිච්චේ. යම් සාාන්තපදයක් තියෙනවද ඒ තමයි අමාමා නිවන්න. ඒ උත්තුම් නිවන නෙමිති සාන්තපදිය ශාක්ෂාත් කරගන්න මහන්සි වෙන කියෙනා. සක්කෝ හුජූච සූජූචය. ඊට දක්ෂ වෙලා මින්න මේෙන ගුණධරමම් ඇතිකරගන්න නොවද උදජූෝච. රිජවෙන්න කියනවා. සූජූචය, වඩාත රජුවෙන්න්න කියනවා. රජුවෙනමුක් තුළද. ධරුමේ තුළින් සීලේ තුළ රිජුවෙන්න ඕ නැපි. එක අපේ කායික කියා අපේ කායික ක්‍රියා රිජුවෙන්න ඕනි හපත් කායික ක්‍රියා බවට පත්වෙන්න ඕන. මනස්ස රිජවෙන්න ඕනේවාචසික්‍රියා වචනයෙන් කතාකන දේව රිජවෙන්න ඕනේ. වක්‍ර වෙන්න බෑ. ඒ ගුණේ අපි තුළ පිහිටන්න ඕන කියනවා. සූජූ්ච මනාකට රිජුවවෙන්න ඕනේ මනාකොටවංක වෙන්න ඕනි. සුවච්ච සුවච වෙන්න ඕන කියන කියන්නේ කීකරු කෙනෙක් බවට පත් වෙන්න ඕනේ ඒ වගේ මුදු මොලොක් කෙනෙක් බවට පත්වවෙන්න ඕනේ. මුදු කෙනෙ බොඩ් පත්වෙන ඕනේ වගේම අනිතිමාන නිහතමානි වෙන්න ඕනේ. එතකොටට නිහතමානි කෙනාට මේ මෙ සිත පුරදු කරගන්න පහසුයි ඔන්න ඊට පසබුදුර වෙන් අස් දේශනා කරනවා සන්තුස්සක ලදදීන් සතුටවීමේ ගුණත් ඇති කරගන්න ඕනේ. ලදදීන් සතුට වෙන්නත් ඕනේ. සුභරෝජ. පහසුවෙන් පෝෂණය වෙන්න පුළුවන් හ කියියාව. පහසුවෙන් පෝෂ්ණය වෙන්න පුළුවන් වෙන්න ඕනේ. අපකිච්ෝ සල්ලෝකු අප කිච්ච කියන්නේ අඩු වැඩකටයුතු තියෙන කෙනෙක් වෙන්න ඕන කියනවා. එඇතිකට බොහෝ වැඩ කටයුතු නැති කෙනෙක් වෙන් ඕනේ. එතිකට පිරිවල්ට වැඩරනවනම් වැඩ කටයුතු අඩු කරගන්න අපට පුළුවන් ඊට පස් බුදදුුවෙන් වස් දේශනගන සල්ලෝක පොත්තිී. සැහැල්ල දිවි පෙවත් මක් තියෙන්න්න ඕන. එක නනාගතය පතාගෙන අපි මහා ගොඩාක්ලොකූට සැලසුන් කරගන්න කටයුතු කරගන්න එහෙම පුළොන්ද. එහෙම බහන් සැහැල්ුවෙන් දිවි පැවත්මේදනෙද අරගෙන යන කෙනෙක් බවට පත්වවෙෙන්න්න ඕනි සන්තින්ද්‍රියෝචචය. ඉදුරන් මනාකොට සංවර කරගත් දමනය කරගනඉන්න ඕන කියනවා. ඒ වගේ ඉම්බුදුරෙන් ොහස් දේශනා කරනවා. අවස්ථාවට ගැලපිෙන නුවන තියෙන්න්න ඕනි. නිප්පකෝච. අවස්ථානුකූල ප්‍රඥ්ඥාව අවස්ථාවට ගැලපෙන නවන තියන්න තෝනි අප ගබ්බෝ. දඩබර් ගති පැවතුන් වලින් තොර වෙන්න ඕන කියනවා. ඉති මේ විදිහේ ගුණධර්ම ඇති කරගෙන තවත් බුදුරයන්වාසි දේශනා කනවා. දායක පවල්වල්ට නවැල විවාශය කරන්න කෙනෙකට මේ ික්ෂුන් වහන්සේට දැ භික්ෂු වහන්සට දේශ කියල දෙෙන්නේ එතකොට ගිහිජීවිතය ගත කරන කෙනාටත්. ග නාාතිහිත මිත්‍රාදීන්ට නෑලිවාසි කරන පුළුවන් වෙන්න ඕනේ එහ ැහැකිව තියනතකට මෙන්න මේ කියන ගුණධර් මැතිකරගෙන බුදුරජන්වාසි දේශනා කරනවා මෙන්න මේ විදිහට මෙත් සිත වඩන්න කියලා කරනීමිත සූත්‍රයේ බුදුරජන්වාසි දේශනා කරනවා ඒ කේචි පාන බොහුතත්ති බියපත් ඇතිගත් සතුන්ද වේවා බියසැක දුරු කළ රහතුන් වේවා ලොකු පොඩි දිග ම හ සතුන් දෙවීවා සැමට සැපත ඇති සිත් ඇතිවේ හෙනම් බියට පත්තින සත්තු වෙන්වා තැතිගන්න සත්තුවෙන්වා බිය සැක දුරු කළ රහතුන් ඉන්නවා. ඒ වගේ දිග මහත් ලොකු කුඩා මධ්‍යම් ප්‍රමාණය සත්තු වෙන්වා මේ සිරු දෙනාට සැපවත් ජීවිතයක් ඇතිවෙත්වා කළ මේ සිත පතුරුවන්න කියනවා. අර කියන ගුණ දරුම තමාතුළ ඇති කරගෙන බුදුරෙන් දේශනා කරනවා. දිට්ටාවායේ වත්දිට්ටා. පෙනෙන සත්වයන්නවා නොපෙනෙන සත්‍යයත්ති ඉන්නවා. ඒ වගේම දුරඉන්න සත්‍යත්තින්නවා ළඟඉන්න සත්‍යයත්ති ඉන්නවා. ඉපදුන ඉපදන සතුන්දේ ඉපදිලඉන්න අඇත් ඉන්නවා. ඉප දෙන්න ඉන්න සත්‍යයොත් ඉන්නවා. මේ සිරුදිනාට සැප සැමදිනාට සැපවත් ජීවිතයක් ඇතිවෙත්වා කියලා මෙ සිත පතුරුවන්න කියනවා. ති මේ දිර මෙ සිට පතුරුවන්න කියන බුදුරයන් වස බාන හරි අසනම කරණිමි සූත්‍රයේ. මාතා යථ නියම් පුත්තං. බුදුරයන් වස දේශනා කරනවා තමදිවි සමකොටට පුතුසුරකින්නේ. ආවිසා ඒක පුත්ත මනුරක් එකම පුත්තිකූ ඇති මවවිලසින්නේ. එකම පුතෙක්කන්න අම්මකිනෙක් ඒ දරුවට කොයිතරං ආදරයක් කරුණාවක් මෛත්‍රයක් දක්වනවාද. ඒ විදිහෙට්ට මේ සියලු ලෝක සත්ත්වයන්ට මෙ සිත පතුරුවන්න කියේනවා. එතිකට බලන්න කොච්චර ලස්සනයිද එහෙම කෙනෙකුට මෙස්සිත පතුරුවන්න පුළුවන්න. මේ දැනිතුරට මේ අප ප්‍රායෝ අපේ ජීවිතයට ගලපගන්න තියෙන දෙයක්. එකකම දරුවක්කි නම්මකිෙනෙක් ඒ දරුවට ගොඩා ආදරෙයි. එ ඒ දරුවට ආදරය කරන විදිහෙට මේ ෝකන්න සියරු දිනාට ආදරය කරන්න පුළුවන්න යම් කෙනකොට යගේ සිතේ කොයි තර මෛත්‍රියයක් තියෙනවාද. දිහ මත්‍ර වඩන්න කියලාට බුදුරජ වාන් දේශ කරන්නේ එතකට පෙන්වත්න්නේ අරකකි මුලින් අපි කියපු ගුණධර් මැති කරගන්න මේ විදිහට සිවල් ලෝක සත්වයන්ට මෙ සිත පතුරුුණවා කිසිීම වෙනසක් කරන්න නැතුව ඒ මෙ සිත පතුරුවන්න කියනවා ටට්ටන් චරන් නිසි නෝවා සිටගින් ඉන්න රියවිමුත් මෙ සිත පතුරුවන්න ඕනේ ඇවිදින දරියවවිමුත් පුරද් කරන්න ඕනේ. ඉඳගනින්න දියමත් පුරදු කරන්න ඕන. නිදන වෙලාමට හෝ නුන්දනවිට නිධගන කොටත් පුරදු කරන්න ඕනේ නිදාගන ඇති වෙලාවටත් පුරදදු කරන්නඕන. එහෙනංම් මේ විදිහට මෙස්සිත පුරුදු කරන කෙනා තමයි නිවන පිණස්ස මොනාකොට බඹසර හැසිරමින් මෙස්සත වඩන කෙනා බවට පත්වන එහෙනං අපිට හිටගනින්නකොට ඉඳගනින්නකොටට ඇවිදිනට නිදාගනින්නකොට අවිදෙන් ඉන්න වෙලාවට මේ හෑම වෙලාවකුම අපි අපි සිටේ මෙස් සිත වැඩන්න ඕනේ. අන්න අයට මිතුරු බව පතුරුවන්න ඕනේ. ඒහ එතකොට මේ අප වච්චන ටිකක් පාඩන් කරගන නිකං කියවනද ඇද්ද නිකංසී කනද ඇද්ද නෑ මේක ප්‍රායුක අපේ ජීවිතයට ගලපගන්න තියෙන දෙයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට මහාකරුණාවෙන් තමයි මත්‍රී භවනාව කියල දුන්නේ. අනුරුද්ධ සූත්‍රයේ දේශනා කරන අනුරුද්ධ මහරහතන් වහන්සේ කියල දෙෙනවා. මෛත්‍රී භාවනාව පුරුදු කරන්න ක්‍රම දෙකක් තියෙනවා. මොකක් දේක්‍රම දෙක මහක් ගත චේතෝ විමුත්තියත් අප මානගත තේ චේතෝ විමුත්තියත් එතකට පින්ුවත්න්නේ මහක්ගත් චේතෝ විමුත්තිය කිය භාවනාවත් අපි පුරුදු කරන්න ඕේ අපමාණ ගත ේතුවයි මුක්තිය කියන භාවනාවත් අපි පුරදු කරන්න ඕනේ එතකොට මේක දෙකම මෛත්‍රී භාවනාවනාට වෙනස් භාවනා දෙකා එකන්නේ ක්‍රම දෙකකට තමයි මේක පුරුදු කරන්න තියෙන්නේ. එතකොට අප පමාණ ගත ජේතවයි මුක්තිය කියන්නේ ප්‍රමාණ කරන්න නැතුව මෙ ්චත වඩනවා. මහන්ගත ජේතවයි මුක්තිය කියල කියන්නේ සීමා සහිතව එක ප්‍රමාණ කරමින් මෙස්්චිත වැඩිය එතකොට නිස්සල්ලම තමාට මෙස්සිත වඩවා මහ ගත චේතවයි මුක්ති කරන කෙනා තමාට සිත වඩනවා ඉට පස්ස නිවසේවාසය කරන කෙනා තමාගේ නිවසයන්න කෙනට ඉට පසේ ගමඉන්නයට නගරඉන්නයට පලාතින්නයට රටඉන්නයට ලෝකීන්නට කියමෙන් ප්‍රදේශ පුළල් කරමින් මෙ සිත වඩනවාසීමා සහිතව එක කියෙනවා මහක් ගත චේතයි මුක්තිය.ඒනිසා අපි දැම්පින්වත්න මහන්ගත චේතව මමුක්ති කොහොමද පුරදුරන්නේ කියලා බුදුරජන් වන්සේත් පිට කියලා දින්නව විදිහෙට අපි දැ මේ භවනාව සුළුම හොතක් පුරදු කරමු. ඒ නිසා හැම දෙනාම දැ භහවනාව පුරුදු කරන්න පින්වත්න්නේ නිශ්චිත ඉරියාවක් කියල ගත්ත නවාද. එහෙම නෑ තමාන්ට පහස වරියාවකින් ඉඳගන්න මේ පුර කර ලාළගේකවන බුදරන් වන්සේ දේශනා කර කරනම සෝත්‍රයේ හතරේරියමගේ පුරදු කරන්න පුලුවන් කියලා. නේද ඒ තමාට පහස වරියාවකින් දැන්. ම දෙනාම් ඉඳගෙන මා කියනදේ ඔබ සිතං මෙිනිහි කරන්න හොඳට ඔ මුලින්ම ඔබගේ හිතේ ඇතිකර ගන්න අද හසක් මේ මෛත්‍රී භාවනාව පුරුදු කිරීම මට බොහෝ යහපත පිරිිසපවතින දෙයක් ඒ වගේ අන්නයටත් යාපත පිරිිසපවතින දෙයක් මේ මෛත්‍රී භාවනාව බුදුරජාණන් වහන්සේ විසියෙන් මට කියල දුන්න දෙයා ඉතින් මේ මෛත්‍රී භහාවනා පුරදු කිරීම ට මෙලෝ යහපත පිණිසත් පරලෝ යහපත පිණසත් පවතිනවා ඒ වගේම සිතේ තිබෙන දවේශ දේශය දුකර ගැෙනීම පිණස මේ මෛත්‍රී භාවනා පුරදු කිරීම පපකාරවෙනවා ඒ වගේ සිත සමාධිමත්වයෙන් පිණිසත් මෛත්‍රී භාවනාව පුරුදු කිරරිීම උපකාරවෙනවා කෙන සිතිවෙඩි ඇතිකරගෙන ඔබමා කියන බියහොඳට මිනෙහි කරන්න මම වයිර නැත්තෙක්විම්වා තරහානැත්තෙක්විම්වා ඉරිසියා නැත්තෙක් විම්වා දුපඩා නැතික්විම්වා සසේජීවත්න්විම්වාසාත සයට පවිම්වා මාමින් මේ පුුණ්්‍යභෝමේ සිටින සියලෝම සත්වයෝ වෛරනැත්තොවිත්න්වා තරහනැත්තොවෙත්න සිනතොවිවා දුुපඩානතොවිවාසජීවත් withවාසාන්ත ස වා மாගමේසිටනසිලම ස வය வயிරනத்தවෙවා अधरहाने तो वित्न्वा इरिसियाने तो वित्न्वा दुपिदाने तो वित्न्वा सुषे जिवत्न्वा So තරහනෙතොවෙවා ඉරිසියනෙතොවෙවා දුපිඩනෙතොවෙවා සසජීවන්වෙවාසාත සුවට පවෙන්වා மாමින්රටේසිටන සියල सत्वयो वैरनि वित्वारवित्वा ईषिया वित्वा दुःख wit war su witten war sandthe sue තරහනතොවිවා ඉරිසියානතොවිවා දුපඩානතොවිවා සසජීව witten war sah suierte Patten witten war ziellome satten Sue patten witten war පත්වෙ සුව පත් වෙවා සාදුසාදුසාදු පින්වත්න අපි දැන් පුරදු කළේ මහක්ගත චේතෝ විමුක්තිය මෙ සිත පැතිරවීම සීමමාකොට මෙසිත පතුරවනවා. එතකට ඊළංගට අපි ගෙන ගන්නවා අපමානගත චේතව මුක්තිය. සීමමා නොකොට ප්‍රමාණ නොකොට මෙ සිත පැතිරවීම. ඇතකොට පෙන්වත්න බුදුරජාන් වහන්සේ අපට මෛත්‍රිය පුරදු කරන්න කියලා කිව්වේ අපේ සිතේ තින මුක්ක් දුරු කරගන්නද. දේශය දුරු කර ගැනීම පිස. තකට දේශෂිත බැහැර කරගන්න තියනෙන මිකදේ තමයි මෛත්‍රී පැතිරවීම. මෛත්‍රී තරම් තවත්දයක් දේශී දුරු කරගන්න නෑ. එනිසා මෙස්සිත පුරුදු කරනගෙනට හොඳට තමාගේ සිත දේශෙන් දුරු කරගන්න පොළුව. වෛර සිත බැහැර කරගන්න පුළවා. එතකොට ඒක අපි අපේ ජීවිත ප්‍රායක්කව ගලපගන්න ඕේ. ඕන්න කෙනෙක් තමාට ැ පරස් වචනයක් කියන වෙලාවක් වෙන්න පුළුවන් දැන්න් අපට සි දෙ දැන් අපට මේ හිතර දේශය හටගන් හට නොගන්න අවස්ථාවක අපට මෛත්‍රී පතුරුවන්න තියෙනවාද අවස්ථාව දැන් එතකොට දේශී හටගන්න වෙලාවට අපිට පුළුවන්න්න දේශී හට නොගෙන හින්න හිතේ. එතකොට ඒක ඒවිදිහට ඒ අවස්ථාවට අනුව අපිට දේශය බැහැ කරන්න පුළුවන් වෙන්නේ මෙත්්චිත මනාකොට බහෝල වසයෙන් පුරුදු කරලලා තියෙන කෙනාට එහෙම නැත්තං අපේ අපිට කනට හැන පුළුවන් අප අප්‍රමණාප සම්දයක් එදකොට අපි හිතේ දේශයට ගන්නවා එහෙනම් ඒ දවේශය දුර කරන්න අපි මනාවට මේක පුරදු කරලති හන්නවනනි පුරදුරල තියෙන කෙනටඔ අවස්ථාවට අනුකෝලව තමාගේ සිත දවේශයෙන් බැහැර කරගන්න අවස්ථාව ඒ දෙනවා හරි ලස්සන කතාවක් තියෙනවා බහලා ඇති ුදුරජන්හස ජියවමාන වැඩිහිටි කාලේ සිටු කුමාරයක්හිට උත්තරා කියලා උත්තර සිටු කුමාරිය. ඉති මේ අය සිටතනතුර ලැබෙන කලින් මේ උත්තරාගේ අම්මට තාත්තට හරි දූපර නයයා ඉති හරි සසරම සිදියගන්තම යාලට මේ සිදුු තනතුර ලැබුණනි සාරිපුත්ම මහරත්තන්වාන් සිරි ධානයක් ප ජකරපයේගේ සන්දිට්ක වි පාක ැට ඒ ඉති හරි ලස්සන කතාව ඒකග ගන්න දැන්. මේ අවස්ථාවන වී. ඉති අප ඉතුරු ටික තමයි ගෙන ගන්නේ. ඉති හරි ශ්‍රද්ධාවන්ද පවුලක් මේ අය. සෝතා පන්න වුනා සාරිපුත්ත මහරතන් වන්සින්ෙන් ධර්මයාලා ඇතකට ්‍රද්ධාව කියන ධන මේ අල තිබුණ. ආර්ථික වසිමුත් ධනී තියනවා. ශ්‍රද්ධාව කියන වටිනාව ධනයත්මයාලට තියෙනවා. ඉතිං අවාසනාව කියන්නේ උත්තරට විවාහවෙන්න වනේ මිත්්‍ය අදෘෂ්ටික සිටු කුමාරයක්ෙක් ඉතින්. විවාහ කරලත් දෙන්න වනා මොන යම් හේතුවක් නිසාහෝ උත්තර යිතිං ඒ සිටු කුමාර ඇත්ත එක්ක ඒ සිටු නිවසට ගියා. ඉතින් දැන් උත්තරාට ධර්මයහන්නවත්න් පින්කරගන්න දන් දෙන්න අස්තාව ලැබෙදි නෑ ඇදැම් මත්‍ය අදෘෂ්ටි කහිනික කසාද බැඳලෙන්නේ ඉතින් ඒගෙන් අවස්ථාව ලැබෙන්නේ මේකට ඉතිං තාතර පනිවඩියක් යවනෝ උත්තරා අනේ පින්වත්පියානන මට මේ ප කරගන්නව අවස්ථාවක්නෑ මං බොහෝ දුකසේ හිරගෙදරකි න්නවාගම ඉන්නේ කියලති එයාගේ සෝක පණවිදිය තාත්තට ඇව්වා ඉතින් තාත්තමකද කළේ සිටුවරයා. උත්තරාට කහවනු පනස්දාක්්‍යවනවා ඒ නන්දුව මේවා ව පැහැදම් කරගෙන පින් කරගන්න හොඳයට කියලා. ඉතිං මේ උත්තරම්කද කරන්න ඒකින් කොටසක් වෙන් කරලා නඟරේ හිටිය සුන්දර නගර සෝභනයා ගනි කාවක් හිටියා. හවදේ සිරිමා ඉට පස්සේ ඒ සිරිමා ගෙන්න්නලා යායට කිෙනනම ඔයාට දවසකට කාමනු දාහක් දෙනවා මගේ ස්වාමම්පුරුෂයාට යෙහෙළිය වගේ ඇපුූ පස්ථාන කරගන මේ දවස්කීපයක් ස්වාමයාලගින් ඉන්නෙක යායටට පපුව කාරරගන මේ සතුටින් ඉන්න කියලා ස්වාමයාට බාරදුන්න ඉතින් ස්වාමයක්ත් කැමැතුනා යිතින් හරි ලස්සන කෙනෙක්නේ ඉති හා කියලා ගමන්නයකිල ස්වාමයක් කැමැති වුණා ඉතින් දැන් ඔන්න උත්රටත් දැන් හරි සතුටයි සේවික එකුතු කරගන මෙයාම තමයි ධනි පිළියල කරන්නේ දාන සලහදන්නේ හැම දෙයක්ම යාගේ අතිම සේකුත්තය එක තුල කරනවා. දෙලිකුණු ගාගන දැලි භාජන හෝදගන දාඩිය පෙරාගෙන ගිනි ගාගෙන දෙමයා දානි හදනව ඇයි සතුට සතුටින් එයා දැම් මේ පිණ කරගන්නවා ඉතින් ගොහොම දවස්කිපයක් ගත වෙන ගොට දවසකු අ සිටුවහරයා උඩුමහලින්දලා හැබැල්ලුව බන්නකොට ැන්න මේ සුත්තර දැලිගාගෙන දාඩි පෙරාගෙන ගිනි කාගෙන දානිහදනවා දැම්මයා සිටුවර කල්පනා කරනවානේ මේ මෝඩ ගෑනී මේ ඇසට ඉන්න පුළුවන්කමති අද්දිමේ දැලි පෙරාගෙන දුක්විදින හැටි මේ මුලු මහනුන්ට දානෙදන්න කියලා මේ කල්පනා කරලා හිනාව පහිනාවුනාා දැම්මයා මර සමච්චලයට රොච්චමට හිනාාවනේ ති ඕක දකිනවා කවුද රිමාර ගනිකාවර.ඒක දැකලා හිතනවා මේී ගනිකාව හිතනවා. අයයෝ මේ තාමත් මේ සිටුවරයාගේ හිතතින් අර ගෑනි ගැන අර කාන්තාව ගෙනනයි තාමත් මේලිලෙන්නේ ිච්චර මමේ උපස්ථාන කරනවද මංගෙන හිතන්නේ කියල තර සිත කටගත්තා. අන්න බලන්න එතකොට දේශසිිත. දැන්වන්න සිරිමට දේශෂිත හටගත්තා. ඉතින් මේ මමාලිගමින් පන දුව ගිල ංකරන්න හොඳ වැඩක් කියලම කොද කළේ. යනකට තිබුණවා විශාල තෙල් චාතියක් දැන් සාවාමින් වහන්සේලා විශාල ප්‍රමාණකර ධාන දෙෙනනවාන්නේ ද ලොකුවරධන හදනවා ති ලොක ෙල් ජාතියක් ලිපිීතියලද. දැන් මේක පැහෙනවා. සිරිමමොකද කළේ ලොකු හැන්දක් කොයල් අරගඉක්මන්ට හැන්දට පුරුවල ගත්තා ල් දැන් අ නටන තෙල් බාජනින් අරගෙන යනහසකාගයකර දාන්නද ඔත්ත රගයකට දාන්න. ඔන්න දැන් මෙස්සිත වඩන්න තිෙන වෙලාව. දැම් ප්‍රායු අපේ ජීවිතයට මෙ සිතපු ගල්පගන්න තියෙන අවස්ථාවක්. ඉතින් ඔන්න උත්තර කල්පනා කරනවා මේ ඉහෙළිය ද යෙහිලිය කෙළහිතන්නේ මේ එහෙළිය මට බොහෝ ඕපකාර කලාා. මේ ලෝකේ කවුරුත් නොකර උපකාරයක් මට මෙයා කළේ. මට මේ කාන්තාව නිසාතාමේ මම මෙච්චර මම පින් කරගත්තේ. ධර්මයහයි. මේ කාලෙ තුළ ඒ සියල්ලට මට හදලදුන කවද මේ කාන්තාවේ නිසා මගේ හිතේ කිසිීම තරහක් නෑමේ එහළිය කිරීම කාන්තාකර මගේ හිතේ කිසිීම අමනාපයක් වෛරයක් නෑ. මගේ හිතේ යම් වෛරයක් තියෙනවනං මේ ඇඟට තෙල්ටික දානකොට මගේ ඇගේ පිච්චෙන් ඕනි. මගේ හිතේ වයරේ නැත්තං තරහාත්චි තක් නැත්තම් මගේ හිත තුළ මේ තෙල්වලින් ඇඟ. ිචේවා කියලාමයා මෙත්්චිත පැතර අද සිරිමට. සිරි මෑැමිල්ලා ඔලුවට නටන තිල්නක හැදිින්ගෙනල්ලාමක් කරනවා. මොක දුන සිහිල් දිය දහරක්වා ගැන්ග දිගීමී තිල් ටික ගලාන ගියා ඇැක පිච්චන්නේ. බලන්න එතකොට මේ මෙත්්චිත ප්‍රායෝග පුරුදු කරලා. එතකොට ඒක බහුල වසයෙන් පුරුදු කරන්න ඕනිේ යානාවක් ලෙස පුරුදු කරන්න ඕනි. මනාකොට තමාගේ හිතී මෛත්‍රිය මේ පිහිට ලති යෙන්න්න ඕනේ හමකි නාට තම එක් කරන්න පුළුවන්. එතකොට අපට දැම් මේක මේ කත්තන්දරයක්වාගේ තේරුුණාට මේක තමයි ඇත්ත. නද තුකට මේ බුදරයන්වාන් කා සිද් වෙච්ච දේවා ැම් මේ එක යමකිින්ට බොරු කිය තනව නමම් අද කරම් යෙන්නේ.මනාවකට මෛත්‍රිය පුෘරදු කරන එක පුරදු කරලා තමමාගේ අධදම අධ්‍යැකිම බවට එක පත් කරගන්න ඕනිේ අන්න එහෙනම් ඒ විදි අපට ඒවි දිහට මෙස්්චිත අපට බදුරගන්න පුළුවන්ගවෙන්න වනේ ැම් බලන්න බුදුරජන් වහන්සක ජීවිතය තුළින් අපට මෙක්්ත දකින්න පුළවා. දේවදත් මොන තරම් බදුරජන් වහන්සට හදි කලාද. මේ බුදුරජන් වහන්සට ගල්පිර පෙරලුවා. දුනවාය ව්වා නාලාගරි හස්තිරාජය වවා. නොඒක් දේවල් කලා බුදුරජන් වහන්සේ විනාස කළන්න කරන්න. ඒ කිසිීම දේකට බුදුරජන් වහන්සේ දේවදත්ත කරෙ දවේශෂස්තක් ඇතිකර ගත්තද. ඇතිකරගත් නෑ. දදුරන්ෙනවාස එක තැක දේශනා කරනවා පින්වත් මහනිනේ මම මේ දේවදත්තව බේරගන්න මාවසක් ගත්ත කියනවා පුදුම විදිහට මම මහන්සිනා කියනවා වෙන කාටුවත්මක් ඒ විදිට කවරුවත් බේර ගන්නේ විදි මහන්සුල නෑ කියනවා. අසෝචි වලගට වැඩෙච්ච කෙනෙකු මේ ගොඩට ගන්න අසෝචි ගෑවිච්චි නැති තැනක් තියනවද කියලා බලනවා. ඒ වගේ දේවදත්තම බේරගන්න හැම් හැකි හෑම දෙයක්ම කලා කිසිම ක්‍රමයක් නෑක නව බේරගන්න. අකසල්ම වැැලික ෙන අස චල්ට වැටිච්ච ක නවස චි හෙලල්න්නවාගේ. බලනතකට එච්චර දේවල් කරලත් බුදුරජන් වහන්ස දේවදත්ත කරේ තරාජතට උපද්දිවේනේ. එතකොට ඒ මෙත්්චිත්ත බුදුරජ වන්සක හදවත තුළ කින්දාව බැහල තිබුුණා. ඒට එවැනි මෙස්තක් තිබුණ බුදුරශණ වන්ස තමයි අපිටත් දේශනා කළේ ඔබගේ සිත තුළත් දවේශය දුරු කරගන්න මෙස් සිත පුරුදු කරගන්න. දැන්ගෙහිම මෙස්සිත පුරදු කරගත්ත ජීවිතේ කාලේ අප්‍රමාණව තිබුණ. ඔ බාල ඇති විඩඩබ සාක්්‍ය වන්සි සරු දෙනා සමෝල ඝාතනය කළා. කුමාරිකාව පන්සයයක් අරගනගේ අත්පාය බැඳගන්න. මංඟට ගිහිල්ල තේරණ කළ මේ අයාර යනිකත් තේරුමක් නෑ. මරල් දාන්නඕන කියලා ස්සල් අධ්ධික කපනවා. ඊතිවස කකුල් දෙක් කපනවා. දැන් අත්පයනතිඳ කඳන්ටිකක් විතරයි. අර තර්ණ කාන්තාව. බුදුරජාණන් වහන්සේ ප්‍රහතන් වහන්සේ නමකට කියනවා ගිහිල්ල එයායට උපකාර කරන්න. දැම් බලන්න ඒ රහතන් වහන්සේ එතෙන්ට වැඩල ධර්මේ දේශනා කළ. අර කාන්තාවන්ගේ හිතේ ඒ කුමාරිකාවන්ගේ හිත දවේශෙන්යට වෙලා තිබුණ නගගේ ධර්මයහන්න පුළුවන්ද. ඒකටේ ධර්මය තුළ පිහිතුළ හිටියා. මෙත් සිත හොඳද වඩල හිටියේ. දේශ සිතක් ඇතිකර ගත්තනේ සසරේ ස්වභාවයයි මිනෙහි කළේ සසරේ යන එක අනතුර මිණෙහි කලා ඉපදමෙන් මැරමෙන් ගමන් කරන සසරේ මෙවිනි දුක් අපට අනන්තුව අත්මිදින්න වෙනවා. දුක් මේ අතපායකපුපය කරේ දේශ තක්කු පදවද. දේශ තක්කපදදි වෙන. එහෙම පැද්දවානං එයට දර්මය අවුෝධ කරන්න අවස්ථාවල බෙන පන්සීමම සෝතා පන්න වනා. හ මෙස් සිත පුරදදු කිරීම මෙත් සිත වැඩීම ජීවිතයට කොයි තන යාපත පිණිස පවතිනවාද. නේද. එතකොට පින්නව ඒවිදිහ අපිට පුළුවන් එන්නඕන අපිට මනාකට අපි ජීවිතයට මෛත්‍ර භාවනාව පුරුතු කරගන්න යානාවක් වගේ මනාගොට නැගලයාහැක දෙයක් වගේ. ඉතින් අපි දැන් මහංගත චේතවිමමුක්ති පුරදු කළා දැන් අප අප මානගත චේතවිමමුක්ති සුළුමහතක් පුරදු කරම. හැම දෙනාම පහසුුවරියාවකින් ඉඳගන මා කියනදේ දර්ට මණහි කරන්න මම වෛර නැතෙක් පන්වෙවා மாමින් උතුරු වනුදිසාවේසිටින සියලුම ස Do it දුසාදු පින් නොත්නී අපි මේ සුළු මොහොතක් පුරදු කළේ අප මානගත චේතවවි මුක්තිය දැ සම්පූර්ණ භාවන අපට මොත පුරදු කරන්න අවස්ථාව නෑ කාලවෙලාව ප්‍රශ්නකුත් තියෙනවානී එනිස්සායිතකොට මේ විදිහට අපි ප්‍රමාණ කරන්න නැතුව ප්‍රමාණ කරන්න නැතුව අපි සියලු සත්වයන්ට මෙ සිත පතුරවනවා ඇතකොට දිසා උතුරු දිසාව කළ කියනකොට ප්‍රමාණයක් තියනවද.ෑ උතුරු අනුදිසාව කියනකොට ප්‍රමාණයක් නේ විදිට ැගැනහිර දිසාව නැගැහි අනු දිසාාව අපි පුරුදු කලා ඒ වගේම දකුණු දිසාාව දකුණු අනුදිසාව. බටහිරි දිසාව බටහිර අනුදිසාව යට දිසාාව උඩ දිසාව වසින් දිසා දහයයි. ඒ දිසා දහයම සිටින සත්වයන්ට අපි මෙ සිත පතුරවන. ඇතකොට මහංගත චේතෝ විමුක්තියක්ත්. අප මාන ගත චේතව විම්මත්යක් ඔය ඔයා කාරයට තමයි අප අපේ සිත තුළ පුරුදු කරගන්න ඕන එතකොට මේ භාවනා අපි මනාකොට පුරුදු කරගන්න ඕනේ ඒක බහලව අප සිත තුළ පුරුදු කරගන්න ඕනේ. ඉතින් මේ මෙත් සිත පතුරවන කෙනාට බුදුරජන් වහන්සේ හරි ලස්සනට එයාගේ සිත පිරිසුදු විනාකාරය කියල දෙනවා ඔ බානැති කකච්චූපම සූත්‍රයේ ගැන කක්කචූපන් සත්‍රී බුදුරජන්වාන්සේ දේශනා කරනවා කෙනෙකුට ඇහන්න පුළුවන්. කලටත් අකළට අකළටත් වචන හෙන්න්න පුළුවන් කියෙනවා ඒවගේම සත්‍ය වචනයනූතුන් අසාත්‍ය වචනයුත් එහෙන්න පුළුවන් මොලොක් දේනුත්න අපපුර දේනුත් එහෙන්න පුළුවන් ඒ වගේම යහප ඇති කරන වචනයනුතුන් අයහප ඇති කරන වචනනුත් එහෙන්න පුළුවන් මෛත්‍රයේ සිට ඇතිවෙන වචනතුන්. දේශය ඇතිවෙන වන හැන පුළන් දශ සිතනුත් මෛත්‍ර සිිනුත් වචන හැන පුුවන් කියෙනවා. තක මේ විදිහට කොයි විදිහට වච නැහුණත් මෛත්‍රී හොඳට පුර්දු කරලතිෙන කෙනාග හිත දේශය හට නොගන්න විදිහෙට එට පවත්ව ගන්න පුළුවන්. බුදුරයන් වහන්සේ හරි ලස්සන්ට දෙ කියලා දෙනවා ඔන්න කෙනෙක් ඉන්නවා ඒ පුරුෂයා උදැල්ලකුත් තරගන කෝඩෙකුත් තරගෙන යනවා මහපොලොව මේ විනාස කරලා විවර කරලා දාන්නන් කියලා. ඉතින් මෙයාගේ හිෙල්ල මේ මුදැල්ලෙන් පස්සාරලා පස් විෂි කරලා මළමෝත්‍ර පහ කරලා කියල ගහලා එක මෙයා මේ මහපුොලො විනාස කරන්න හදනවා මේකම මෙයාට කරන්න පුළුවන් කිය හන බුදුරියන් වන්ස් පපික්ෂ න්සගේ මේයමේ කරන පුලන්ද ඇද බෑ ඒ වගේ කියනවා යම් කෙනකුට මේ විදියටට වචන ඇහුනතන්. හොඳ ඒට මේ සිත වඩල තියෙනවනං යාගේ හිත මහපුලො වගේ. ඒ පිහිත පෙරල් ගන්න බෑකාටවත්. ගේ තමයි දර දේශ කනවා ගංගානම් නදී ජලය හොළුවත්තකින් රත් කරන්න හදනව යම් කෙනෙක් කරන්න පුළුවන්ද. තැන් ගංගානම් නදී අප මිහිතියන ගංගා වගේද. ඉච්චර පොඩි ගංගාාවක් ගංගානමදින් කිලිමිට ගනම් පාල අයියේවත්. ඉතාම දීර්ග දිගහයි. තොට මහාවිසාල ජලයක් තියනවා. පොලි හුළුවත්තකින් කෙනෙක් කිල්මම්ම රත් කරනවා කියලා. පුළුවන්ද යට කරන්න. කන්න ඒවගේ කියනවා හොඳට මෙස් සිත වඩ පු කෙනගේ හිත කාටවත් මේ කලට නොකළට වචනකවත් මෙත් සිතින් වයි රංකවත් නපුර වචන මොලොක් වචනයෙන්කිෙවත් ඒයාගේ හිත දවේශයනංඟ පද්දවන්න බෑකන කාටත්. ආකාසෙ චිත්‍රන්ඳින් හදනොයාම්මකිනෙක් පුල ොඳද කරන්න ෑ අන්නඒවාගේ හරංගතකට මේ කපේ හිත තුළ මනාකට තියන් නොන තැම් පත්වෙලා මෛත්‍රිය. එහෙම තියෙන කකිෙනාට තමයි මේ මොන අවස්ථාකවත් දේශය හට නොගෙන ඉන්න පුළුවංගම තියෙන් බුදුරන් වහන්සි දේශනා කනය සූත්‍රයේ කියතකින් තමාන්ගේ සරීරය දෙකට ඉරුවත් දෙකට මැදින් පැළලුවත් ඒ මහොත එත් ඒ කනාකිරේ මෙස්චිත පදරුවන්න කියනවා වෛරයේ නං ඇති කරගන්න එපා කියනවා. නම් කොයි තරන් දුර අපිට මේ මෙස්්චිත පුරුදු කරගන්න ඕන අපේ හිතට දේශයනකොට එක පල පලක්වගන්න. එහෙ නම් පින්වත්නේ අප හද දවසේ ඉගෙන ගත්තා බුදුරජාන් වහන්සේ කියර දුන්නා ආකාරයට මෙස්සිත පුරදු කරන ආකාරයයට. කොට මෙස් සිත අපට පුරදු කරන්න තියෙන්නේ සර සතරේරියාවම පුරුදු කරන්න ඕනේ. ඒ වගේම ඒ ප්‍රායුක අපේ ජීතර ගලපගන්තින දෙයක් වචන ටික පාඩන් කරගන්න කියන දෙ. ඒනිසාම පින්වත් සෑම සිරු දෙනාට මේ උතුම් ධර්මය ශ්‍රයෝණය කර සෑමසිවු දෙනාටත් තමාගේ ජීවිතයට සහොඳට මෙත් සිත පුරදු කරගෙන. දේශ සිත බැහැර කරගෙන සුවසේ ධර්මය පුරදු කරගෙන සසරුදුකින් නිදහස්වෙන්නට මේ උතුම් ධර්මකාරණත් හේතු උපකාර වේවා.සා පුුණ්්‍යන් මෝදනාව. අදදින මෙම උතුම් ධර්ම දශනය සහදායකත්වය දරන්නේ, කුරුණෑගල සහ නිකවැරටේ පදංචි සැදහැවත් පිරිසක් විසින්. ඉතින් මේ පින්වතුන් බලාපොරත්වි නාකාරයට අපි පුුණ්‍යනමෝදනව සිද්ධ කරමු. කෙමති සිරු දියන්ට මේ පින් අන ෝදං වෙත්වා ගෞතුම් බුදුසන සුරක්න සිලු දෙවියෝොමි පින් දක බලා සතුටින් අන ෝදං වෙත්වා දෙවියන්ගේ සේක බල ධර්මයන වැඩෙත්වා දවී යසී සුරෙන් වැඩෙත්වා චතුරර් සත්‍ය ධර්මයාව බොදු කරගන්න වාසන උදාවේවා. මෙ මමුතුම් ධර්මදානයෙන් ලැස්සූ සීලු පුුණින් ධර්මයන් දායකත්වය දරන පින්වතුන් නමින් දායකත්වය ධරන පින්වතුන් නමින්. පලෝ සැපත් සිරු ඥාතීන්ට ද පවලේ සිරු දෙනානමින් මේගේී සිරු ඥාතීන්ටද පැමිණ සිටන සිරු දෙනනානමින් මේගේ සිරු ඥාතීන්ටත් මේ පින් අනුමෝදංවෙත්වා. ධර්මදේශනාට උපකාර කල සිරු දෙනානමෙන්න් මේගේ සිරු ඥාතීටත් පෙන් අනමෝදංවෙත්වා පරලෝ ජීවිත සැපවත් වෙත්වා සූපත්වෙත්වා සසරදුකින් අත්මි දෙෙත්වා.සාධ උතුම් ධර්මදානෙන් රැස්සූ සියලු පුුණ ධර්මයන් දායිකත්වය දරන පින්වතුන් ඇතුළල් පවලේ සිරු දෙනාටද. ධර්ම දේශනාවට උපකාර කළ සිලු දෙනාටද. සහභාගියෝ සරු දෙනාට ධනමෝදංවෙත්වා. නිදුක් නීරෝගී සූපත් භාවිදීර් ගයුසලැබෙත්වා. හැම දෙනාටම චතුාර සත්‍ය ධර්මයාව බෝධ කරගැනීම. දුර්ලබූ වාසනාව උදාවේවා.සා ඇැස්සූ සලල් පුුණෙ ධර්මයන්. අපගේ පින්වත්ලකුස්වාමින්න් වහන්සේටද සිල් ගුණ දම් සුරකින මහාහ සංඟරුවනට ද, අනගාරිකා මෑණියන් වහන්සේලාට තැවිදි අපේකෂක අනගාරික දරුවන්ට දන මෝදංම්විත්වා උතුම් චතුරාරි සත්‍ය ධර්මයාව බොද කරගන්න වාසනාව ලැබෙත්වා. සාදුසාදුසා. උතුම් ධර්මදාානෙන් රැස්සූ සිල් පුුණනි ධර්මයන් අද දිනඋතුම් ධර්මදේශනය සහහා දායකත්ව ධරන පින්න්නවතුන් ැතුළ. පවලේ සිරු දෙනාට සහ ඥාතින් හා හිතෝතුන් සිරු දෙනාට දනුමෝදං වෙත්වා. ධර්මදේශනය සහහා සහභාග පින්වතුන්ටද ධර්මය ශ්‍රවණය කළ සියලු පින්වතුන්ට දනුමෝදංවෙත්වා ලෝවාසී සිරු දෙනාටද ශ්‍රද්ධහා මාසික ධර්මදාානයට සබන්ධ සියලු පින්වතුන්ට දනුමෝදං වෙත්වා. සෑම සිරු දෙනාට මේ පින් අනුමෝදං වීමෙන්. උතුම් චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසරදුකින් නිදහස් වීමේ වාසනාව ලැබෙත්වා. සාදු සාදුසාදු හැම දෙනාටම තෙරුවන් සරණයි නමවබුද්ධහය භාග්‍යවතුන් වහන්සේගේ පරම ගම්බීරුවූ ශරි සද්ධර්මය දේශනා කරමින් භාවනා පිළිබඳ දේශනාමාලාවේ අදදිනයේ දේශනා පැත්තුූ අපගේ පින්වස්වාමීන් වහන්සේට. අපි පුුණ්්‍යානමෝතනා කරමු මේ කෞතුම බුදුසසුන තුළදීම උතුම් වූ චතුරාරි සත්‍යය ධර්මය අව්බෝධ කරගන්නට ඒ පින අපගේ පින්වස්වාමීන් වහන්සේට හේතුවාසනාවේවා සාදු 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 එසේ නම් තැන්තිපෙන්නේ අදදිනයේදී සදහම් දේශනාපැඇත්තූ අපගේ පින්ව අස්වාමීන් වහන්සේට පරිෂ්කාර පූජා කිරීම අප දැන් පින් අස්වාමින් වහන්සේට පහන් සිතිින් යුතුව පරිෂ්කාර පූජා කරමෝ නමෝබුද් නමෝගුද්ධය නමෝගුදාය නමෝබුද්ධා नमो बुद्धाय 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 नमो පිළිබඳ සූශේෂී ධර්මදේශනා මාලාවෙේ දාසේවන ධර්මදේශනාවයි අද දිනයේදී මෙසේ සමාප්ත වන්නේ. මේ භාවනා පිළිබඳ දේශනාමාලාවේ දා හත්වන දේශනාව ලබන සෙනසුරාදා සවසහතරට පවත්තන්නට සියලු කටයවුතු අපි සංගධානය කොටතිබෙනවා. එදිනට ධර්ම දේශනාවේ මාතෘකාවපාට පත්තන්නේ කරුණා භාවනා පිළිබඳ දේශනාව යන්නයි. අදදිනයේදී සදහම් දේශනාව පින්නොත් ඔබවිත ගෙනෙන්න්නට ැතිවර දායකත්්‍යය දැර වූයේ කුරුණෑගල සහ නිකවැරටය ප්‍රදේශය පාදිංචි පින්වත් පිරිසක් විසින්. මේ ආකාරයෙන් පින්නත් ඔබටත් භාවනා පිළිබඳ සුවිශේෂී දේශනාමාලාවට බැතිබර දායකත්්‍යයකත කරන්නට පුළුවන්. ඒ සඳහා මාදුරකථනාංකතයක ඔබට මතක් කරන්න. බිදුවයි එකයි එකයි දෙකයි පන්සේ හැත්තේකයි හාසිය හැත්තය එක බිඳුවයි හතයි එකයි විසිතුනයි විසියටයි අටසිය අසූ හත. එසේනම්, අදදිනේදී සධහම් දේශාවනි මාතරමින් ඔබ කිය නිවසෙන් සම්ගෙනයන්නට අපට කාලෙ ඇවිත්. නැමත භාවනා පිළිබඳ දේශනා මාලාවී මේළඟ දේශනාව සගින් අප මොනහෙමු ලැබන සෙන්සුරාදා සවස හතරට. ඔබ සියලතිෙනටම තෙරුවන් සරණයි නමුෝබුද්ධය.